සැනසුම සතුට සිත්මල් කලඹකින් නිස සතියට වරක්වත් අපි කවි සයුරේ බැස දුරුකර සැම දෙනගේ හිත රැඳි සියලු දොස අඩහැරයින් එවමි පෙරලෙස සියලු රස වාසනාවන්ත හමුවීමක් සතියක් දෙකක් වැඩ සටහනින් සම්බන්ධතා වේ ලබාගන්නට අපහසුනා ඒ ගැන කණගාටුව මතක් කරනවා. වෙනද වගේම කල්යාණ මිත්‍රයකින්න අපිත් එක්ක එයත් එක්ක අපි කවුරුත් ගරු කරන රටේ විශිෂ්ට චරිතයක් මුණ ගැහෙනවා මට අද හඬරේ වැඩ සටහනින්. ඇය මේ රටට ආදරය කරන අපි දන්න විදිහට අපේ සංස්කෘතියට උරුමයට ඒ සාරගර්භ ඉතිහාසයට ගරු කරන පෞරුෂණීය ශක්තිය තමන්ගේ ශරීරය තුළ සිතට ජවසම්පන්න විදිහට බය නැතුව කෙලින් වැඩ කරන චරිතයක් මුණ ගැහෙනවා. ඒ වගේම ඇය ආදරණීය මවක් විදිහට අපේ රටේ සුජාත දියණියක් විදිහට ඒ කරන ප්‍රකම්පිත හැඟුම් දහර අපි ඉතාම ගරු කරනවා. ඒ නිසා තමයි අපි අඬහැරේට ආරාධනා කළේ අනුෂා ගෝකුල ප්‍රනාන්දු අපේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂතුමියට මේ ඉන්න ඉතාම පිරිපුන් අභිමානනීය විලාසය වැඩසටහනට ගොඩක් වටිනවා. ඒ වගේම අඬහැරේ හැමදාම තමන්ගේ දැනුම ශක්තිය ඒ තාරුණ්‍ය කුසලතාව ඒ විකසිත වන මනෝරම්්‍ය බස්වහර ඒ නාදමාලාවන් ඇඟිලි තුඩුවෙන් වැයෙන ඒ සියලු සොර කම්පනයන් හදවතට දැනෙන්නට අඬහැරියෙන් අපිට තෑගි කරන අපේ පසිඳු පහළ මැද ගම. ඉතින් අපි තුන් දෙනාම එකතු වෙලා අද අඬහැරේ ඉතා සැනසීමෙන් සතුටෙන් නිදහස්ව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්න බය නෑ ඔබේ ගෙදර ඉඳගෙන. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ගයාන් සෙනරත්ගේ පුංචි ඉල්ලීමක් තිබුණා. අපේ කලම්බු ටෙලිවිෂන් නාලිකාවේ වැඩසටහන් අනුෂා මහත්මිය මේ යනව අධ්‍යක්ෂතුමියනි මේ යුරෝපයට සහ මැද පෙරදිගට. දැන් වැඩසටහන නරඹන අයට අපි ඉල්ලීමක් කරනවා ඔබ යුරෝපයේ අය යුරෝපයේ ගැනත් එහි තියෙන සැප වෙනස ආදායම හරි මොනවා හරි කවියක් අපිට කියන්න පුජි තරගයක් කවි සංවාදයක් විදිහට මැද පෙරදිග අය මැද පෙරදිග අයගේ අදහස් කියන්න කියලා. දැන් කවි ගත්තොත් එහෙම දැන් ඒ කවි මේ හරඹයක් කවියෙන් එපෑ කියන්න. ඉතින් මං මෙහෙම අපි කියමු බලන්න කොතෙක් දුරට සාර්ථක වෙයිද දන්නේ. මවු රට තුල බලය රැගෙන පිට රට ජීවත් වෙන අය අතරට අපි එනවා අඬහැරයම අරගෙන. යුරෝපයයි මැද පෙරදිග අද දෙපිලට වෙන් වෙන කවි කියන්න එකතු වෙන්න දෙපැත්තටම ගැලපෙන. ඉතින් ආරාධනාව කරන අඬහැරයෙන් ඉතාම ගෞරවයෙන් සුන්දර වැඩසටහනක් කරන්න අපි ලෑස්ති වෙමු. ඔබතුමී ඉන්නවා කියන්නේ ඉතාම ලස්සන වැඩසටහනක් කරන්න පුළුවන්. පෞද්ගලිකව ගත්තොත් කටහඬට මම කැමති. ඉදිරිපත් කරන ශෛලියට අපි හරි කැමති. ඒ නිසා ඒ සියල්ලෙන් පෝෂණය වෙච්ච වැඩසටහනක්. ඇය සංස්කෘතික අධ්‍යක්ෂතුමිය විතරක් නෙමෙයි පොත් 40ක් ලියලා තියෙනවා මේ වෙනකොට. දේශනයට භාෂණයට ලේඛනයට මේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන අධ්‍යක්ෂවරියක් අපේ රටේ ඉන්න සම්පත පසිදු පෙන්වුවේ මේ ආවගාම මේ ජනකවි පොත කාගේද කියලා බලනකොට නම අපි දැක්ක මේ අනුෂා ගෝකුල ප්‍රනාන්දු. ඒ කියන්නේ මෙතුමීගේ පොතක් අවුරුදු ගණක් පසිදු ළඟ තියාගෙන ඉන්නවා. මේ දැන් තමයි අපි නම දැක්ක මේ ඉස්කෝලේ යන කාලේ ලියපු පොතක් කියලා කිව්වා. මේකේ බලනකොට පොත් 21ක් තියෙනවා. ළඟදී පොත් කීපයක් එලි දක්වන්න තියෙනවා. ඔක්කොම පොත් 40ක් විතර ලියලා තියෙනවා. ඒ නිසා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් හරි අපි සියල්ල සූදානම්. අධ්‍යක්ෂතුමියනි මේ සංස්කෘතියට ආභරණයක් ජනකවිය. ඒ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒ ආභරණයක් අපි සංස්කෘතියේ තියෙන. ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. ඒක ටිකක් හොයලා බලලා හොඳට අහලා විඳින්න ඕනි දෙයක් ඒක. එහෙම වුණාම තමයි දැනෙන්නේ. ඔබතුමියට කොහොමද දැනෙන්නේ ජනකවිය?
ඇත්තටම දැන් ජනකවිය කියන්නේ මම හිතන්නේ ජීවිතයේ කොටසක් නෙවෙයි, අපේ සංස්කෘතිය දිහා බලනකොට ජීවිතේමයි. ජනකවිය මිනිස්සු පාවිච්චි කරලා තියෙන එදා මිනිසුන් තමන්ගේ ආතතිය නැති කරගන්න, හුදකලාව නැති කරගන්න සහ තමන්ගේ චෛතසිකයන් අනිකාට හඟවන්න, තමන්ට ඇතිවෙන හැඟීමක් තව කෙනෙකුට දනවන්නත් ජනකවිය පාවිච්චි කරලා තියෙනවා එදිනෙදා. ඇත්තටම ගොඩක් ජනකවි අඥාතයි. ඒ කියන්නේ කර්තෘ අඥාතයි. අපි කවුද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම අරමුණකින් එහෙම නැත්තම් සම්මානයක් ගන්න එහෙම නැත්තම් වෙන දෙයකට නෙමෙයි ජනකවි කියලා තියෙන්නේ. එදිනෙදා ජීවිතේ කොටසක් විදිහට සමහරු රැකියාව කරනකොට රැකියාවේ මහන්සිය නැති කරගන්න, කාන්සිය නැති කරගන්න. දැන් අපි ටීකා සීපද වගේ දෙයක් ගත්තොත් ඒක ඇතුලේ හොඳ පවුල් පසු බිමක තියෙන ගති ලක්ෂණ තියෙනවා. කවියකුත් කියනවා ඒ අතරේ පොඩි දෙබසක් යනවා, අය කවි කියනවා. ඒ කියන්නේ ජීවිතයත් එක්ක හැම වෙලේම මේ සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් එදා ජන සමාජයේ මේ ආතතිය විෂාදය කියන දේ එච්චර තිබ්බේ නැහැ. අද වෙනකොට බොහෝ දෙනා අපි දකින උදේ පාන්දර 7ට දැක්කත් ගොඩක් වෙලාවට ලොකු ආතතියකින් ඉන්නේ. මොකද මේ සංස්කෘතික කලා කටයුතු වලින් ඉවත් වීම, අපි ඉදිරියේදී තව කතා කරමු මේ සම්බන්ධයෙන්. ජන කවිය කියන්නේ වයස් භේදකින් තොරව සමාජ මට්ටම් වලින් තොරව සියලු දෙනා එකසේ තමන්ගේ ජීවිතයේදී විවිධ අවස්ථාවල යොදාගෙන තියෙනවා. විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට අද භාවිතා කරන්නේ එක් එක් වෘත්තීන් වල නියලිච්ච වෙලාවල් වල කියපු ජනගී තමයි බොහෝ වෙලාවට ජනගත වෙලා තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් හැම ජීවිතේ හැම ඉසව්වකටම විහිදිලා පැතිරලා යන සමාජයේ තිරස්ස සිරස්ස විහිදිලා යන කලාංගයක් විදිහට ජනකවිය හඳුන්වන්න පුළුවන්. පැහැදිලිවම කවි සහ කතන්දර කිරි සහ පළතුරු වගේ පසිඳු. ජීවිතයට ඉතාම මිහිරි, අපිව ජීවත් කරවන, දැන් රැයක් නැත්තම් කලාවක් නැහැ. ඇත්තට මේකනේ සබහා ධර්මයේ ගත්තොත් මේ රැයේ තියෙන සඳ වැටෙන රැයක තියෙන මේ සුන්දර අපූරු කලාත්මක ඇතිවන හැඟුම් ධාර සිත වෙනස් වෙන ගතිය කාෂ්ඨ කව්වක නැහැ. නමුත් ඒ කාෂ්ඨ කව්වේ තියෙන නිර්මාණශීලීත්වය ජන කවිය තුල තියෙනවා. ඒ අව්වෙන් පීඩණය ලබන, ඒ පීඩණය තුලින් ඒ පීඩණය නිවා ගන්නට උත්සාහ කරන සරම රටාවන් ඈත ඉන්න අයට කෑ ගහලා කියන විදිහ මේ දේවල් ජන කවිය තියෙනවා. ඒ කියන්නේ එදා මිනිස්සු ඕනෑම ජීවිතේ විඳවන දෙයක් විඳීමක් බවට පත් කරගෙන තියෙනවා මේ ජන කවිය හා එවැනි කලාංගයන් හරහා. පැහැදිලිවම පැහැදිලිවම පසිඳු කතා කරනවාද දුරකැත්තන ඇමතුමක් තියෙනවා. මුලින්ම තියෙනවා බහරයෙන් වලින් ඇමතුමක් නයන මහත්මිය ඉන්නවා. ඔන්න යුරෝපයට කලින් මැද පෙරදිගින් එනවා. ආයිබුවන්. හලෝ ලසන්ත මහත්තය ඇතුළු පසිඳු පුතා ඇතුළු ඇවිල්ලා ඉන්න මහත්මියට කොළඹ චැනල් එකට සුබපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. පාලකතුමා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සියලු දෙවියෝ එය හැම දිනාම රැක ගන්න ඕනේ. පොඩි කවිදයක් තියෙනවා කියන්න අලසන්ත මහත්තයා අවසරද? හොඳයි, දැන් මේ ලෑස්තිද? දැන් යුරෝපයත් එක්ක හැප්පෙන්න ලෑස්තිද? අභියෝගේ බාරගත්තද කවිය? නෑ නෑ, ඒක ඉතාම විනෝදකාමී නිහතමානී ගැටුමක්. අපි ඇති කරන්න ඕනි පොඩි රහ ගැටුමක්. එහෙම හිතන්න එපා. හරි, දැන් අපි වැඩසටහන් හොඳට පැහැදිලිව පේනවා. අපි වැඩසටහන් නරඹනවා. හරි සතුටුයි ඔබ කතා කරනකොට. මම හැමදාම බලනවා මේ කොළඹ චැනල් එක. උදේට නැගිටින ගමන් බලන්නේ කොළඹ චැනල් එක. ඔව්. පුදුම ශක්තියක් මනසට සහනයක් ලැබෙනවා. ඉතින් හැම වෙලේම කොළඹ චැනල් එකේ කාර්ය මණ්ඩලයට පාලක පාලකතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ අපිට මේ මනසට හිතට දෙන සතුටට සහනෙට. ඔව්. උදේට නැගුමා විනාඩියක් හරි බලලා තමයි වැඩවලට යෙදෙන්න. මොකද එතකොට ගෙදර ඉන්නා වගේ තමයි වැඩ කරනට තේරෙන්නේ නැහැ. හරි. කියන්න 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 කියන්න. මැද පෙරදිග ගිරෝපයන් කිව්වාට ලංකාවෙන් නෙතරනේ අපි හැමදෙන සිටින්නේ. මැද පෙරදිග ජීවිතය හරි කටුකයි තමයි. සමබර කරගෙන යනවා හැකියාව කරගෙනම හිත ශක්තිය ධෛර්යය හැම විට තබාගෙන පය තියනවා
හැම විටම ජීවිතයට ජය ගන්නට ගෙදරත් ළමයි නොත් සිහි වෙනවා තමයි මට කඳුලක් දුකත් තද කරගෙන පිටතට නොදීමය හරදරයන් නොකර දෙවියන්ගෙන් වෙනසක වරණය ඉල්ලගෙන අල්ලා දෙවියන්ගේ සිහිතෙන් කරගන්න වර කියාව මම කවෙ කතින කියන්නං වෙලාව තමයි මල්ලියායම් පිපුනන් ඉදිරියට සිටුනා සිතුවිලි ගොඩක් සිත ඇතුළට සිටුනා ඉන්නකයි මලක් කඩන්නට කැමුණන් ඉදිරියට ගෙය නෙලන්නට හොඳයිරිස කුරු සරුපෙක් අතර මග දත්ත කරාජීතයම අඩාහලෙන්නට අතර මන්නුනා සෞදි රටේ හිර ගෙදර වසර තුනක් හිර දඩුවන් හිඳින්නට කළු පැල්ලමක් ජීවිතයට ලන් කරගෙන නොදන වෙහිට වැරැදිදට පසුත වෙනවාය ඒ පාඩම අපි දෙන හැම දෙන පාඩම කට අරගෙන වැරදි නොකර දෙවියන්ගෙන් ආශිර්වාදය යද හොඳයි හොඳයි නෑ නවසර තමු එම හට ගෙස පිහිටයි ඔය හැම දෙනා හට බොහොම ස්තුතියි මට බය හිතුණා නවත්තන එකක් නැද්ද කියලා හරි නයනා මේ ලොකු ශක්තියක් මේ කවි කියන එක දැන් හැමෝගේම ඉල්ලා සිටින්න ඕනි නයනා ආදර්ශයක් සුදුවා අපිට ඊටාම මේ කවි දෙක තුනකට අදහස් සීමා කරන්න නයනගේ හැඟුම් දහර කවියක් කිරීමට උත්සාහ කිරීම ගැන අපි සතුටු වෙනවා අඳුරේට ඉදිරිපත් කිරීම ගැනත් සතුටු වෙනවා කොහොමුණත් වැඩසටහන සහ නාලිකාව එක්ක සම්බන්ධතාවයේ ඉන්න එක අපි අගය කරනවා පසිදු කතා කළේම නැහැ කතා කරන්න උනේ නැහැ නේද මේ අර ඉස්සෙල්ලා කිව්ව අපේ අධ්‍යක්ෂකතුමිය මේ අපේ මේ ජන කවියා තුල තියෙනනේ තමන්ගේ මේ දුක වුණා සතුටට මේ පෙරලලා කියනකොට මේ අපූර්ව කවියක් මතක් වුණා මේ එතුමියගේ පොතේ මේ සඳහන් වෙලා තියෙන ඒ කවිය මේ කියනවා ඊපාල් පිටින් ගහන අවුව පිටට රන් කැකිරා කාපු ලෙසට කටට මිහිරවන්නේ නිල් හබරල උයම් ලෙසට ගොයම් නිල්ලවන්නේ මේ කුඹුරේ නෙළු කාලට ගෝයම් රෝගයන්නේ දැන් ඉරව්ව වැටෙනවා ඒකත් මිහිරක් කියලා තමයි කියන්නේ ඒ ජීවිතේ ජය ගන්නට අවශ්‍යයි මොන බාධකාවත් ඒ තියෙන අර ජීවිතයට මුහුණ දීමේ තියෙන ශක්තියේ ජවය ඔහුගෙන් ඒ නිර්මාණය තුළින් අනි සමාජයට දෙන ආදර්ශ සපයනවා. අධ්‍යක්ෂතුමනි අර පසිදු කියන සෑම කවියකම ඔය සෑම ජනකවියකම තියෙන දෙයක් තමයි දැන් අර නයනා කතා කරලා කිව්ව ඒ කවිය තුළ තියෙන එයාගේ අත්දැකීම්. ඒ තමන්ගේ සිතුවිලි ඒවා තමයි නිර්මාණ හරහා ඉදිරියට එන්නේ ජනකවිය තුළත් තියෙනවා මේ තමන් කරන වෘත්තිය ඒ තුළ ඇතිවෙන පීඩන ඒ තුළින් ඇතිවන හැඟීම ඒව යටපත් කරගෙන තියෙන බැඳීම ආදරය මේ සේරම ඒ කවිය තුළ මේ ගැප් කරලා තිබීම විශේෂත්වයක් දුරකථන ඇමතුමක් තියෙනවා අපිට කතා කරන්න ඔව් ලස්සන මාත්‍ය මම ගාමිණි මාත්‍ය ආයිබන් ඔව් ගාමිණි මාත්‍ය ආයිබන් ආයිබන් ප්‍රාර්ථනා කරන අපේ නාලිකාව දිබු ගමනක් යන්න කියලා බොහොම ස්තුතියි තව ලොක්ක වහලා එකක්වත් නැහැ අපි තමයි ජය අපි පොඩි තමයි දැන් තියෙන්නේ ඉස්සරහට දාලා හරිද අපි ජය අපි රජවරු අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ තුන් සිංහලෙම නෑ අපිට කියන්නේ තුන් සිංහලෙම නෑ දැයි ඔකේ ලස්සන හත් අඩහැරි හරි ලස්සනයි ඔව් බොහොම ඉස්සෙල්ලා මම නම් දන්නේ නෑ මොකක්ද උඹද ඔක සම්බන්ධ විද්‍යාව නෝ කියන දේවල් මට ඇහෙනවා කවි කියනවා ඇහෙනවා මම කියන්න කතා කරේ අසල මහත්තයා මේකයි ඔව් සේයල යන පල්ලෙට බැලන ශාන්තිම සෞඛ්‍ය වල ඔතුමාරි වහන්සේ කැදෙන්න ඕනේ ඔතුමාරි මාරි මෙතන දෙන්න ඕනේ හරි අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර ගන්න මේ මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ගෘහසේවිකාවන් වගේ ඉන්න අයට තියෙන ප්‍රශ්න ඉවර ඔතුමා මම කාර්ය මණ්ඩලෙම කියනවා අකලම ගැටුම් මාත් මට හම්බෙන්නේ නැහැ ප්‍රභාත හම්බෙන්නේ නැහැ ඒක සමත් කෙනෙක් මේ කියන්නේ ඔතුමා අනිවාර්යයෙන්ම මෙතන එන්න ඕනේ හරි මෙතන ඉන්න අය කිසි වැඩක් නැහැ මම කනගාටු මේ අවස්ථාවේ මේක උත්සාහ කරමු දැන් යුරෝපය පැත්තෙන් තාම කවියක් අපිට ඇහුනේ නැහැ අධ්‍යක්ෂතුමීනි දැන් මේ සම්බන්ධතාවය අර මං කිව්ව ඒ ආදරණීය බැඳීම් ටික සාමියා බිරිඳ බිරිඳ සාමියා දරුවෝ අම්මා පියා දරුවන් මේ අතර තියෙන සම්බන්ධතාවය මේ අපූරු කවි තුල තියෙනවා තුරුළු කරගෙන තියෙනවා කවිවල අපි එතනට යම් ආරවුසල ගමු ඔව් ඇත්තටම මේ ජන කවිය තුල මේ කලපුරුදු දැකපුරුදු අහපුරුදු පළපුරුදු දේවල් තමයි ජන කවියක් විදිහට ප්‍රතිනිර්මාණය වෙන්නේ මෙතනදී දැන් සමහර අදහස් තියෙනවා මේ ඍජුව ප්‍රකාශ කරන්න බෑ හැබැයි ව්‍යංගයෙන් කවියකින් කියන්න පුළුවන් එහෙම ගොඩක් දේවල් තියෙනවා ඒ කියන්නේ දියණිවරුන්ට උපදේශ දෙන උපදේශාත්මක කවි එතකොට ඒ කවියෙන් කියන්න පුළුවන් නිදර්ශන තියෙනවා නම් කියන්න එතකොට විශේෂයෙන්ම මේ ස්වාමි පුරුෂයාට කියන දේවල් ස්වාමි පුරුෂයා බිරිඳට කියන ඔබ කියන ඒ අපේ මානව බැඳී මානව සබඳතා ගුරුවරයාට ශිෂ්‍යයා කියනවා ශිෂ්‍යයාට ගුරුවරයා කියනවා ඒ කියන්නේ සමහර දේවල් කලා මේ කෘතියකින් කියන්න පුළුවන් අපි ඍජුව අමුවෙන් භාෂාවෙන් කියනවට වැඩිය එතන තියෙන පොඩි సౌందర్యාත්මක බවක් අර අදහස ඉදිරිපත් කිරීම సౌందర్యාත්මක වීම තුලම අනෙක් පුජ්‍යලයාට එය බලහත්කාරයෙන් අදහසක් දෙනව නෙමෙයි ඒ సౌందర్యාත්මක ඔව් సౌందర్యාත්මක හරි සොඳුරු ආදරණීය මේ ප්‍රවේශයක් දැන් ගොඩක් කලාවට අපි මේ ජන කවිය තුල ජන ගීතය තුල බලපුවාම ඒ කියන දේවල් ඇතුලේ මේ යටිපෙළකුත් තියෙනවා සමහර ලාවට ඒ කියන්නේ උඩින් මතු පිටින් පේන අදහසට එහා ගිය යටිපෙළකුත් තියෙනවා සමහර ඒවා ආරාධනා කරන දේවල් තමයි විශේෂයෙන් ඒ කාලේ ඇත්තටම මම හිතන්නේ මෙච්චර දියුණුවත් මේ අපේ පෞල් ජීවිතය කියන එක එදා මීට වැඩිය සොඳුරුයි මිනිස්සු තුල රහයි අද වෙනකොට ඇත්තටම විශාල වශයෙන් මේ දික්කසාදයට පවා යොමු වෙලා තියෙන්නේ මේ දේවල් කියා ගන්න බෑ ඒ කියන්නේ තමන් එදිනෙදා පාවිච්චි කරන වචන වලින් කියන්න බෑ මේ කලා කෘතියකින් ඒක එළි දක්වන්න තරම් එහෙම පරිසරයක් නෑ ගොඩ නැගිලත් නෑ ඉතින් මේ අපි දැන් මේ දවස්වල උපදේශ දෙන වැඩවලදී අපි කියන දෙයක් තමයි මේ සාම්ප්‍රදායික බිරිඳ අතර ප්‍රශ්නයක් ඇති වුණාම ලියුමක් ලියලා දෙන්න කියනවා. හරිම මේ ඵලදායියේ දේ. අනිවාර්යෙන්. කියාගන්න බැරි දේ ලියුම් පිරේ විත්ති වල. ඔව් ලියුමක් ලියලා දෙන්න කියලා. එහෙම පෞල් ප්‍රශ්න ගොඩක් අඩු කරපු දැන් තියෙනවා. ඉතින් මේ දේවල් වල තියෙන නිකම්ම රසවින්දනය නෙවෙයි එන්ටර්ටේන්මන්ට් විතරක් නෙවෙයි මේ මැදලා තියෙන්නේ. මහා සමාජ විද්‍යාත්මක ගැඹුරක් තියෙනවා මේ මේ කරුණු තුල තත්පරයක් අපි හොමුමු විමලසේන මහත්මයා ඉන්නවා අයිබෝන් විමලසේන මහත්මයා අයිබෝන් ප්‍රසන්ත මහත්මයා අයිබෝන් මේ කලම්බු ටීවී එකට ඇත්ත වශයෙන්ම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මොකද ඉතාලම උතුම් වැඩසටහනක් ඊයේ පෙරේදා විකාශනය කළා බණ්ඩාර හරිම පින්වත් අය ඕගොල්ලෝ ඒ වගේ වැඩසටහන වලට සහභාගී වීමට අපිට පෙළවීම ගැන අපිත් ඕගොල්ලන්ට පින් දෙනවා ඉතින් මේ මම දැන් මේ කවි පොත ලියාගෙන යනවා මේ කලම්බු ටීවී එක වෙනුවෙන්ම හදපු කවි දෙක තුනක් තියෙනවා දැනට කියන්නද කියන්න සමතම සිත සදන ටීවී කොළඹ ඉතින් අධිපතිය තුළු සේවක මහතුන් සමගින්
මංගුල් බෙරයේ අනුහත් බලයෙන් සිද තු තෙරුවන් වේවා තෙරුවන් සරණින් අඳයරෙන් කවිසි පද ඇසෙන්නේ සයාපමණි අපේ දුක හඳුනාගන්නේ රතු ඇත්තේ අභියස අපි සිටින්නේ හතරත් නිසයි කිවිදින සතුටින් ඉන්නේ උතුවන් සමඟ සැමදා වැඩ කරන විට ආතතියක් ඇති වෙනවා විටෙන් විට සතුකක්ටේ බලමයි මෙය දැනෙන විට වේදල්ලයි සිරියට එන්නේ එවිට ඉටටත් නොරා අපි පිට රට දක්කනවා බඩටත් හොරා ඉඳ හිට පැදුරට යනවා සයා ඇවිත් අපේ දුක බලලා යනවා එතකොට කොළඹ ටීවී එක සිහි වෙනවා බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි විමලසේන මහත්මයා ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන වැඩසටහන ඉතාම සුන්දර වැඩසටහනක් කළාට ඇත්ත දැන් අපි මේ පසුගිය සතියේ ඉතාම විශේෂ දානයක් දුන්න ලක්ෂ 100කට ආසන්න මුදලක් වියදම් කළා ඒ හැමදේම මේ අපේ නාලිකාවේ සංවස්සරය නිමිති කරගෙන අපිට යම් මාධ්‍ය මෙහෙවරක් කරන්න පුළුවන් විශ්වාසය තිබුණා. ඒ නිසා තමයි අපේ සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අතිපූජ්‍ය ගලිගමුගේ ඥානදීප සාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උතුම් දේශයක අභිමානය කියන තැන ආරක්ෂා කරගන්නට මාධ්‍ය මෙහෙවර කරන්නට උත්සාහ කළේ. අපිට ඒ අභිමානනීය ගමන යන්නට ශක්තියක් තියෙනවා. ඒ ප්‍රධාන ශක්තිය තමයි අපි විශ්වාස කළ අපි වටේ ඉන්න ඔබ. ඒ නිසා ඒ ශක්තිය අරගෙන අපි සියලු කණ්ඩායම එකම පවුලක් විදිහට කලම්බු ටෙලිවිෂන් නමින් නිර්මාණය කරපු මේ පුංචි නාලිකාව දැන් ටිකෙන් ටික ගැටවර වියට එනවා. ඒ නිසා අපිට ඉතාම ජව සම්පන්න මාධ්‍ය මෙහෙවරක් කරන්න පුළුවන් වග සතුටින් මතක් කරනවා. දැන් අපිට මේ අධ්‍යක්ෂතුමියනි කතා කරන්න වෙලාව අඩු වෙනවා. මේ අය එක කතා කරනකොට ඔබතුමිය මුකුත් හිතන්න එපා. ඒ ගැන මැදින් බාධා කරන්න වෙනවා. ඔබ ලස්සන තැනකට ඇවිල්ලා නැතුව ඔව් ඇත්තටම අපි ජන ගියේ ජන ජීවිතයට තියෙන බලපෑම ගැන කතා කළේ. මෙතනදී අපි දකින කාරණයක් තමයි දැන් හිතන්නකෝ මේ ඉඩම් ප්‍රශ්නයක් කියලා අරවුල. ඔව්. ඒවත් කවියට නගනවා මිනිස්සු දැන් මේ පරිශනාත්මකව බලලා. මට දුකේ පද ටිකක් මතක් වෙන්නේ නැද්ද? මන්ද මේ ගොඩ කාලෙකින් ජනගී කියලා බසිඳුත් කිව්වා. ඇත්තටම මේ අපි මේ වැඩසටහනකදී මේව සමාජ ගැටළු වලට තියෙන ජනකවි ගැන මම එක සූදානම්කින් ආවේ නැහැ. බලමු ජනකවි එකක් දෙකක් මත් කියන්න. මම ගොඩ කාලෙකින් ජනකවි මේ කියලා නැහැ. මොමුණනවා මිසක් මේ එහෙම කියලා නැහැ. දැන් ඒ ශේෂ්ඨයන් ගොඩාක් බැහැර වෙලා ඉන්න නිසා ඉතින් විශේෂයෙන්ම ආදරය ප්‍රකාශ කරන්න ඒක හරිම සෞන්දර්යයිනේ. දැන් ගිහින් ආදරය කරනවද නැද්ද කියලා විහිළු පොලකට විතර පිහින් අයින එක නෙවෙයි. මේ කාලේ තිබුණේ ඒවා හරි සෞන්දර්යයි, සෞන්දර්යාත්මකයි. එතකොට මේ කවිවල තියෙන අපේ සරල සොර පරාසයක මේවා තියෙන්නේ. අපිට හරිම විඳින්න පහසුයි. සහ අපේ ලේ ගමනත් එක්ක යන එකගේ රිද්මය අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ රිද්මයත් එක්ක තමයි යන්නේ. කියන්නේ ස්වභාව ධර්මයෙන්ම අපි වාගේ දකුණු ආසියාතික රටක් වශයෙන් ලංකාවටම අනන්‍ය වූ මේ ජනකවි විශේෂයෙන් දරු නැලවිලිගේ ඒ තුළ දරුවාගේ තියෙන ඒ නිවිච්ච පිරිච්ච හැදිච්ච ගතිය එන්නේ එතනින්මයි. හොඳයි. ධර්මසේන මහත්මයා ඇවිල්ලා ඉන්නවා සෞදි අරාබියෙන්. ආයුබෝවන් ධර්මසේන මහත්මයා. බොහොම ස්තුතියි. ඒ වගේම දහම් මාත රැගැනීම ඇතරම ගොඩාක් කාලකින් ගොඩාක් සතුටුයි ඇතරම. බොහොම ස්තුතියි. ඉතින් මාතේ මම පොඩි කාලෙක ඉඳන් යන්න. බොහොම වටිනවා කියමු. ඇඳලා තිබෙන දේව සාලු මාදි වද අම්මේ බඳලා තිබෙන වාරේ
බොහොම ස්තුති. ඉතාම වටිනවා. දැන් උනන්දු අපි අගේ කරන්න ඕනේ අධ්‍යක්ෂතුමිය නේද? ඒ ජන කවියක්. එයා හදපුම එකක් නේ. අනිත් දෙන්න හදපුවානේ කියලා ඒ ජන කවියක්. පැහැදිලිවම. අම්මාට කියන මේ ඒක වෙන ඉතිහාසෙකුත් තියෙනවා. ජන කවියත් එක්ක කියන්නේ අම්මා සහ පුතා එදා ලේලි නැන්දම්ම ලේලි හබ තියෙනවනේ. ඒ වෙලාවට පුතාලා ගොඩක් වෙලාවට ජන කවිය භාවිතා කරලා තමයි මේ දෙනා ෂේප් කරලා තියෙන්නේ. එහෙම ඉතිහාසයක් තියෙනවා ජී. පැහැදිලිව. ඉතින් බලන්න අර කියපු රහ පෞල් පැවැත්ම තුල ඒ කුටුම්බය තුල ජීවත් වීමේදී ඔවුනොවුන් තේරුම් අරගෙන ඒ ප්‍රශ්න දැවැන්ත ප්‍රශ්න කරගන්න නැතුව දික්කසාද නඩු දක්වා යන්න නැතුව සමාජීය අර්බුද කරගන්න නැතුව ඊටාම ඒ ගේ ඇතුළතුළම ඒ ප්‍රශ්න විසඳගත් ආකාරය. කවියට එච්චර දෙයක් කරන්න පුළුවන් නේද? ඔව් අනිවාර්යෙන්ම. මොකද කවිය තුළ හිතන්න පටන් ගන්නවා නීගාවට ඒක එක එක්කනට එක එක විදිහට දැනෙන්න පුළුවන්. එයාගේ ජීවන අත්දැකීම් තුළ එයා ඒකට වෙන වෙනම අර්ථකථනත් සපයා ගන්නවා. ඔව්. ඒ අර්ථකථන සපයූ කවි ටිකක් නැද්ද පසිදුගේ කවි මල්ලි? නෑ අරකට කිව්වා වගේ මේ උපදේශාත්මක මේ විදිහට අපි කියනවනේ යම්කිසි අර්ථයක් හිතේ තියාගෙන තව උඩිනුත් කියන විදිහේ මේ අර්ථයන් තියෙන විදිහේ කවි තියෙනවානේ දැන් මේ මඩේ පය තද කර යන්ට එපා පාරු පදින සයුරේ පීනන්ට එපා මෝරු සමක අමු මස් වල දන්ට එපා මාරු උනත් උගතුන් හා වාද එපා. බලන්න ඒ සමාජයට උපදේශාත්මකව ඒ හැම පැත්තටම අපේ කවි ගොඩක් පෝසත් ජන කවිය. ඒක එක මට පොඩි අදහසක් එකතු කරන්න දැන් උපදේශණය කියපුවාම අද තියෙන ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ උපදේශණය හොයාගෙන ගිහින් ඒ සල්ලි ගෙවලා උපදේශණය ලබා ගන්නවා. ඉස්සර එහෙම නෙමෙයි. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් පූර්වයෙන් උපදෙස් දීලා තියෙනවා. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් එයා ජීවිතය ගැන හිතනවා. ජීවිතයේ ගැඹුර මොකද්ද? වරදින්න පුළුවන් තැන් මොකද්ද කියන එක හිතනවා. හොඳයි. හොඳයි දැන් මැද පෙරදිග පැත්තෙන්මයි අපිට සම්බන්ධ වෙන්නේ යුරෝපයයි තාම නෑනේ. එහෙම බෑ කවි කියන්නේ දැන් අපි මේ කවි සංවර්ධනය ආරම්භ කළා. ඒ නිසා යුරෝපයේ අයටත් අවස්ථාව තියෙනවා. දැන් අනිල් මහත්මයා ඉන්නවා මැද පෙරදිගේ. අයිබෝන් මේ අයිබෝන් ඔබතුමා රූපවාහිනී ශබ්දය අනු කළා. බොහොම ස්තුතියි. කියමු සාගර ගලය තමයි නෑමට දෙන්නේ සාගර ගලය පිරි සිඳු කරලයි බොන්නේ දහයක් පමණ අපේ කර වැඩ පොලේ ඉන්නේ සෙනසුරු අපලේ කෙවින ගෙවිලා යන්නේ මෝටම විතාවික්මට අපල දුරුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 80ක් රෝග 90ක් නේද වතුරු අන්තර ඔක්කොම මේ අනිල් මාත්‍යා සුබ ඉදිරියේදී ඒ සියල්ල දැන් අඳුරට කතා කරාම ওই දෝෂ නැති වෙනවා. ඒ තියෙන සම්බන්ධතාවය සහ ඒ බැඳීම නිසා අපි එක පවුලක් විදිහට ඉන්නේ. පසිතු මේ නෑ දෝෂ අන්ධකාරයන් දුර වෙලා යන්නේ කියලා අපි මේ අධ්‍යක්ෂකතුමීට කියමු කවියක් කියන්නේ. අන්න හරි. හිස මුව තුල බෙල්ල දෙවුර දැස එදැස ගිලියා ගිනි ලැමද උදර නාඹි කටි දෙව් කුල දෙකලව දෙදනි ආ
ඉන්න බොලට දෙපිටි පතුල දසැගිලි දසැගිලි යගිනේ සුවිසු මුනිදු අනුහසයෙන් ඔබේ පිරිපත දුරලමිනේ ඉතාම ලස්සනයි. මං මේ අද තමයි දන්නේ මේ ජනගී ගායනාවක් මං අහලා නැහැ අපේ අධ්‍යක්ෂතුමියගේ. කොහොම වුණත් අතාරින්නේ අනිත් වැඩසටහන් වල විදියට ලෑස්ති වෙලා එන්න ඕනේ. මට කලින් පස්සේ දෙක් මම කලුවන් කලරුවයි මං ඔගේ ආ පොඩ අදමතක නක් කිය කලෝ රන්වන් ලියක් නේද පසිදු? ඉතාම සිත ඇදගන්න සුන්දර තරුණ කාන්තාවක් මේ මිනිදන් තෝරනවා දැකලා ඇතිවිච්චි ප්‍රේමයක් දේ කියන් ප්‍රකාශයට පත් කරනවා කවියෙන් ඇහෙන්නට නේද? ළඟනම් ගෙදර වැඩඇරුනම මම ඇවිල්ලා බහ ආගෙන යන්න එන ඔබතු වියයි නිහඩ වෙලා ඉන්න කිය යටිපෙළකුත් තියෙනවා මම හිතන්න. ඒ කියන්නේ කළුවන් කළුරුවයි මංගෝ දිලිසෙනම. ඒ කියන්නේ මංගෝ කළුණාට අපි කියන්නේ කළුණා දොදොල් රසයි කියලා කතාවට කියන ජනවාරදී ඒ වාගේ ඒ ඒ ඒක දකින්නේ සුන්දරත්වය. කළුවන් කළරුවයි මංගෝ දිලිසෙනවා. මේ මිනිරන් තෝරන්න දිනගණනින් යනවා. මට මේ වැඩේ කරන්න ගොඩක් කල් යනවා. මිනිරන් තේරුවොත් ළඳෙනුඹ කළු වෙනවා. ඔබ ඒ කියන්නේ කාන්තාවට ඒක කරන්න අමාරුයි කියලා. දැන් අපි තවත් එයා එහෙම ඒ තත්ත්වෙට එනවා. ඒ කියන්නේ ඇත්තටම පීතෘමූලික කාන්තා කේන්ද්‍රීය ජන සමාජයක පැතිකඩක් එතන කියවෙනවා. කියන්නේ කාන්තාව කියන්නේ හරිම සිවුමැලි මට සිලුටු. ඒ කියන්නේ එයාට වෙන් වෙච්ච කාර්යභාරයක් තියෙනවා කියන්නේ. දැන් ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කවියක් කියන බහරේන් වලින්. කුමාරි මහත්. ආයිබන් කුමාරි මහත්. ආයිබන් ඔබ ඔබ තුන්දෙනාටම ආයිබන්. ආයිබන්. සේම වේවා. සේම වේවා. තුන් කියන පළවෙනි කතාවට දෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඔව් කියන්න. කියන්න. කොළඹ චැනල් එකේ වස රඟ తిරිමින් සුති මල් මිසංගෙන පුද නෙමි හද බැතියෙන් අපේ හදවත් තුලට ලක්සන වැද සතන් වරින් තනිකම නැතුව යයි දුර රට තනි වීමෙන් අලහැරි මෙහෙවන නැති වසන්ත නැති පසිඳු ඔබ දෙදෙනාම රැක දෙනවා ගන දෙවිඳු ඔය අසුනේම පිටි නාලන්තන කිවිඳි අපේ හදවත් තුලට මේතන බෙල්ලු අගලංක පැතිඳ සහ ගයන් මැතිඳ ඔබේ කැදල්ලේ ඉවර වේස වෙන කාරිය මදුල්ලේ පටිගත කරන ලක් සැලෙන් අඳහර තාලේ කොළඹ කැලෙක ඉන්නවා අපි හැම වේලේ ආවත් තරබියේ මම රට රැකියාවට කන්නේ මත් දාපු බත් දවල්
ඔබටත් එහෙමයි බොහොම ස්තුතියි. අඳුරේ තරම් සුන්දරයි. අර කියනවනම් රහයි. මේ පාළුව කාන්සිය වැලි කතරේ වැලි කැට ගානට කඳුලල් සැලන ඔබ මොන සේවයේ කළත් ඒ තුල තියෙන අපේකම, ඒ රහ, ඒ උරුමය ඔබෙන් මතුවෙනවා අනිවාර්යයි. දිනක ඔබ ඔබේ ඉලක්ක කරාගෙන යන්නට ඒ ශක්තිය අනිවාර්යයෙන්ම ජය ශක්තියක් බවට පත් වෙනවා. ඒක නොඅනුමානයි. ඒ ගැන හිතන්න එපා. ඔබ කවදා හරි දිනනවා. ඒ දිනන අභිමානයේ හිතේ තියාගෙන ඉතිරියේ ඉදිරියට තියලා පුංචි විරාමයකට අපි යමු. තිසරණ සරණයි නුඹලට මගේ බහුදර